පොඩි කාලේ මරඳ වැල්ලේ වෙලිවත් උයාපෝ කෙල්ලේ රුචිරානනි අසන්න එකපාරම මරන්න එකපාරම මරන්න එකපාරම මරන්න එකපාර එකපාර මරනවා මාව ඇයි බං නෙළුම් කුළුණ වගේ එන්නම් බෝ එකපාර මරන්න කියන්නේ ඔව් එක අතකට එහෙම කරන එකත් අමාරුයි තමයි අනේ කෙල්ලේ නිකරුණේ මට මිනී මරණ චෝදනා එල්ල කරන්න එපා මම උඹව මැරුවයි කියලා උඹට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා නම් ඒ සාක්ෂි ටික ෆයිල් එකකට දාලා අල්ලස්සෝ දූෂණ කොමිසමට ගිහින් බාර දීලා මාව එල්ලුම් ගාසේ අරපංකෝ හොනේ අම්මපල්ලා මේ ගෙදර මෙච්චර ප්‍රශ්න තියෙනවා තාමෝසේ හොඳට බීගෙන වැණි වැණි එනවා අනේ රත්තරනේ මම මේ බොන්නේ ප්‍රශ්න අමතක වෙන්න මට බිව්වාම මේ ලෝකේ සේරම ප්‍රශ්න අමතක වෙනවා ඇයි මගේ රත්තරනේ මිනි මරුවෙක් දිහා බලනා වගේ මම දිහා ඕම් බලන්නේ මොකද මේ කවදාවත් නැතුව රත්තරනේ රන් කඳේ පෙම්පිඩේ කියලා කතා කරන්නේ අනේ කෙල්ලේ ඇත්තමයි මං උඹට කවදාවත් බොරු ආදරයක් පෙන්ලා තියනවද බොරු ආදරයක් පෙන්ලා තියනවද එහෙනම් මොකද මේ කවදාවත් මට බොරු ආදරයක් පෙන්නලා කතා කරන්නේ රත්තරනේ පෙම්පිඩේ කියලා කතා කරන්නේ මගේ නම කියලා කතා කරන්නේ නැතුව මාර අපසරයක බා මට උඹේ නම මතක වුණා නෑ ඇතර මොකද බා උඹේ නම තොම්සට දැන් මගේ නමත් මතක නැද්ද? ඇත්තම කියනවා නම් බං බින්දුවක්වත් මතක නෑ. ඇත්තට මොකද්ද බං උඹේ නම? මන් දන්නේ. ආ ඔන්නේ දෙහුරතල් වෙන්නේ බං නම ගියාන. තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාවගේ නම ඇහුවාම භාර්යාවගේ යුතුයකම තමයි නම කියන එක. මොකද්ද නම? කිව්වනේ සරයා මන් දන්නේ. හරි 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 මං කියන්නද කෙල්ලේ මේ මට නමම ඕනේ නෑ. ඔබ නමේ මුලාකුර පොඩ්ඩක් ටච් කරලා දීපන් මං කිය. එච නමේ මුලාකුර මොකද්ද? අන්න මුයන්න. අන්න මුයන්න. දැන් මතකයි නම. මූසලීනේ. අනේ මේ මගේ මුකුත් අහගන්න එපා. අප්සර්ඩ්. අප්සර්ඩ්. ඒක නම්ත මේ ජීවාග්ග තියෙනවා මං නම් මං කර එන්නේ නෑ බං. මුයන්න මං කියන්නේ මේක එල්ලේ. මං කියන්නේ ඔන්න දෙවනි අකුරත් කියාම් බං. පළවෙනි එක මොයන්න දෙක දියන්න අන්න හරි දැන් මතකයි ආය අහන්න මොයන්න දියන්න මුතියන්සේනේ ඈ ඔයි මුතියන්ස කියන්නේ අපේ තාත්තනේ ආයි බුණා තාත්තද ඔන්න බලන් බම් මට ඒ කාලේ කණ්ඩියයි නම මතක් වුණා උඹේ නම මතක් වෙන්නේ නැහැ බං මොයන්න දියන්න මම මං කියන්නේ කෙල්ලේ මට 50-50 දීපන් මං කියන්නේ මේ ආස්ත්‍රිය ඔඩියන්ස් ගන්නත් බෑනේ මං කියන්නේ මේ ඔන්න ඊළඟ අකුරත් කියලා දාපන් බං පළවෙනි එක මෝ යන්න දෙක දියන්න තුන මේ ඔයි මගේ නමට අකුරු තුනයි තියෙන්නේ ඊළඟ අකුරු කියවම තවස් වගේ නම දැනගන්න ඕනේ ඒ දැනගන්නේ නැ මං අහන්නේ මොකද මේක දැනුම මිනුම තරගයක් ඔන්න පළවෙනි එක මෝ යන්න දෙක දියන්න තුන තායන්න හරි මුයන්න දියන්න තායන්න සමන්ත දැන් හරි 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 රෙද්ද ඈ ඔයි මුයන්න දියන්න තායන්න සමන්තද නැත්තම් හොනේ අද තමුසේ අරක්කු බීලා නෙමෙයි අරක්කු කාලද කොහෙද ඇවිල්ලා තියෙන්නේ මම මුදිතා 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 සෝවන මුදිතා ඒක නෑ කිල්ලේ මේ අද මොකද නිකන් මූණ නිකන් කාලේ ඉවරෙච්ච කිරි හට්ටියක් වගේ කරගෙන මොකක් හරි ප්‍රශ්නයක්ද ප්‍රශ්න ඉතින් අපේ දුව තමයි මේ කෙල්ලේ දුවව ප්‍රශ්නයක් කරගන්න එපා දුව කසාද බැඳලා ගියන් පස්සේ ප්‍රශ්න සේරම ඉවරයි කසාදයක් බැඳනම් ප්‍රශ්න ඉවරයි තමයි
ඒත් ඉතින් කසාදයක් හරියන්න තියකන ප්‍රශ්නය. ඇයිදං අපි මගුල් කපෝ කීප දෙන්නෙකුටම සල්ලි දේලා මනමාලෝ කීප දෙන්නෙක්ම කෙල්ලෝ බලන්ඩාව නේද. ඔයාවි ඒ එන එකක් කේක් කනවත් ඒබොලෝ යනවා. කේක් කනවත් ඒබොලෝ යනවා. එච්චරයි. ඉති එච්චර තමයිවාං. ආපු මුල දවසයෙන් මුකුත් කරන්න යන්න. මෙයාට මොනහරි කරගන්න හිටිලද ගොය. අනේ මේ. එනම් මොකද මෙහෙම වෙන්ඩ ඒතුව කේක්කනවා තේබුණොය. මේ කෙල්ලකින් මේයක්කු ලොකු දෑවැද්දක් එහෙම ඉල්ලනවාද. දෑවැද්දක් ඉල්ලනවා නම් ප්‍රශ්නයක් නෑ. උන් කියනවලු අපේ කෙල්ලගේ ඔලු හොඳ නැහැයි කියලා. අපේ කෙල්ලගේ ඔලු හොඳ නැහැලු. යකෝ මෙච්චර විභාග පාස් කරපු කෙල්ල JSC SSC high jump long jump යන කෙල්ල ඈ උන්ගේ වෙන්නේ නැති ඔලු හොඳ නැති. අම්මපා ඕවා කියන ඔය මනමාලින්න නෙමෙයි ගහන්න ඕනේ. උන් එක්කෙන මගුල් කපුවන්ට ගහන්න ඕනේ. ගහනවා උන්ගේ බඩට බට්ටා. ඇති ඇති ඇති. ගහන්න ඉතින් තමුසේ කෙලින් ඉන්න එපා. ආ? ගහන්න ඉතින් තමුසේ කෙලින් ඉන්න එපා. අන්න උඹට තේරුණා. උඹේ කීදගෙන ගත්තා. ගහනවා නම් කෙලින් ඉන්න ඕනේ තමයි. ඒක ඒක උඹ හරියටම කියුවා ඒක. ඇත්ත. ඒ වන්ට අහුවෙන්න එපා කියන් ඔය මගුල් කපුවන්ට හතර හන්දි කඩනවා හතර මං හන්දි. අම්මනෝ. දැන් මේ දුවගේ ප්‍රශ්න ගැන කතා කරමු. එහෙනම් මොකද්ද මේ කාරණාව? කෙල්ල මනමාලුවේ ඉස්සරහා නරක විදියට හැසිරෙනවද? පිස්සුද? අපේ කෙල්ල? අපේ කෙල්ල කවදාවත් එහෙම හැසිරෙන්නේ නැහැ. කියන්න බෑනේ අම්මගේ ආරයට ගියාද කියලා. අනේ මේ තමුසේ දැනගන්නවා. තමුසේ බඳින්න කලින් මගේ ඇඟට එක මැස්සෙක් වහලා නැහැ. මැස්සෝ? අනේ පලයන් වයන්න. උඹට කපුටොත් කොටල ඇති. ඔව් ඔව් කෙටුවා 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 එකම කපුට තමයි තමුසේ. අනේ ඕගොල්ලන්ට කියන්න ඇත්තටම මම මේ මිනිහියත් එක්ක ආවේ මගේ දෙමව්පියන්ට හොරෙන් පැනලා. අනේ ඇත්තටම මට මහත්තයා වගේ එක්කෙනෙක් බඳින්න තිබුණා. තාමත් කරක්ුණා ඇත්තටම. ඇත්තටම මට කවුරු හරි කසාද බඳින්න තියෙනවා නම් මං කසාද බඳිනවා මේ මිනිහව අත්හැරලා. ඔය ගෑනේ කියනවට ඕගොල්ලෝ අහුවෙන්න එපා රේ. මේ මේ ඒ උඹ බොරු කියන්න එපා. උඹට හරිද මුදිසා? උඹ කොහෙද පැනලා ආවේ? උඹ රින්ගලා ආවේ? යකෝ මමනේ කම්බි පොටවල් දෙක මැච් කරන් හිටියේ රින්ගනකම්. මං කොච්චර කිව්වද රින්ගපන් රින්ගපන් කියලා. උඹ කිව්වා මොකද්ද මන් දන්නේ නැහැ පැටලෙයි කම්බි කියලා. රින්ගන්න බෑ ඒකුව. මතක නැද්ද උඹට? මතකයි මතකයි. එතකොට මොකද්ද එහෙනම් මේක වෙන්නේ හේතුව? මං කියන්නද ගෑණි මේ? ඔය මනමාලිය යනෝනේ. ඊළඟ මනමාලිය බලන්න දවසට උඹ මෙහෙම කරපන්. උඹ ඉස්සරහ කාමරේ හොඳට සුද්ධ පවිත්‍ර කරලා දාපන් ඇඳට සුදු රේද්දා. හරිද? දාපන් කොට්ට දෙකක්. හරි? මනමාලිය ආවම ගියන් මං ඕක වරගෙන කාමරේට යනවා. මන් නෙමේද යන්නේ? උඹත් ආස ඇති වනවලද යන්න. අම්මට දෙවි. ඈ? උඹ නෙමේ යන්නේ මම යන්නේ. මම යන්නේ. ඔව්. ඒ කියන්නේ තමුසේ පැත්ත මාරු කළද? මෙයා හිතාම්බන් කියනකම් මම යනවා. මං ගිහිල්ලා දොර වහ ගන්නවා. හරි දොර වහගෙන ගන්නවා. මනමාලියව අල්ල ගන්නවා. අල්ලගෙන ඕක හේතු කර ගන්නවා බිත්තියට. බිත්තියට හේතු කළා මං උස්සනවා සරමයි. ඊයෝ! තොමුසේ දැන් ඒ අංශයටත් බර වෙලාද? හිතහාංගෝ ඊනකම් සරම උස්සලා අරමාසෙන් ගන්නවා දැලි පිහි ඇදලා මෙහෙම. අරන් අරුගේ බෙල්ලට තියාන අඩෝ! අඩෝ උඹ මගේ දුව බදිනවද නැද්ද? කියපුවා මන්ට ගාලා රුක හැම තේරා. පහුවෙන්ද කසාද? යානෝ යන්න. තවමසට මේ කූඹි එකක් මරා ගන්න බැරි එකේ කොහෙද මිනිහෙක් මරන්නේ? හරි එහෙමනම් මොකද්ද මේකට වෙන්න ඕන කේස් එක? එහෙමනම් අපේ දුවගේ යාළුවෙකුගෙන් තමයි මේ කේස් එක අහන්න තියෙන්නේ. මොකද අපේ කෙල්ලට මනමාලියෝ හරියන්නේ නැති කියලා. මං ඇහුවා. කවුද? අර ඉස්සරහ ගෙදර දිස්නා දුවගේ. දිස්නා කිව්වහම මතක් උනේ බං කොහොම හිටිය කෙල්ලද? ජංගේ කොටයක් ඇඳගෙන හොටු පෙරාගෙන හිටිය කෙල්ල. මං දැක්ක බං අද දිස්නේ දිදි කොල්ලෙකුගේ අතල්ලාගෙන කහින පනිනවා. අම්මේ ඉතින් මොකද දිස්නා කෙල්ල කිව්වේ? හේකි කියනවා අපේ කෙල්ලට අකමැති කාරණා දෙකක් හින්දලු මනමාලියෝ. මොකද කාරණා දෙක? එක තමුසේගේ බීමත්කම. ආ ෂු. ඉතින් ඇත්තනේ බලනකො ළමයෙකුට කට කරලා තාත්තා කියලා කියන්න පුළුවන්ද? තමුසේ හොඳට බීගෙන වැනි වැනි හතර ගාත දාගෙන ගෙදර එන්නේ ඈ? බලනවා තමුසේට තියෙන ලෙඩ කන්දරාව. මේ මුළු ලෝකෙම තියෙන ලෙඩ ටික තමුසේට තියෙනවා. මහත්යලට කියන්න මහත්යා මේ මිනිස්සයව මම බැඳලා හිටියට මේ මහත්යට මේ මිනිස්සයට තියෙන ලෙඩ ටික දැක්කම තමුසේ මහත්යල කලන්ති දාලා වැටෙනවා. තමුසේගේ ලෙඩ ටික මම කියන්න මේ මහත්වරුන්ට ඇහෙන්න. ඒක මේ මිනිස්සුන්ට කියන්නේ මොකද ඔබ? ඒ දැනගන්න ඕනේ කියන්න. බලනවා ධනිස්සල වතුර, බඩේ ගෑස්,
පපුුවේ ගින්දර ලේවල සීනි. ඔය ඔක්කෝම ටික එකතු කලාන හොඳ පලේන්ටිය කදාගෙන පොන්න තිබුණා. මකොරද පම් පලේටිය පුවනේ උපෙන් කිරටියකුද්දල ස්ට්‍රෝන්ටියකම්මග අය පලයම්බයි අන්ඩ බලය පරම්පරාතමයි ලෙඩ්ඩුන්නේ මුන්ගේ අර ගල්ලෝ ඉන්න මාම බීල 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 පැරඩයිස්වෙලා මලේ හොටම ඔන්න පැරඩයිස් නෙමේ මනුසයෝ පැරලයි ඕමරි මලායි. එතකොට නාවින් ඉන්න මාම ඌ බීල 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 සිද්නි දෙකමනරක් වෙලා මලේ සිද්නි නෙමෙයි කිද්නි අව් මලේ සිද්නි වලනේ. එතකොට නාවින්න මාම කෙනෙක් උගේ මුත්‍රාවල ගල් හරිද උගේ ගෑනගේ ගල්වල මුත්‍රා ඔන්නම් ලෙඩ්ඩු පලයම්බ මේ මුන්ගේ අම්මා මේ අම්මා නැන්දා අපේ අම්මට මොකුත් කියන්නේ නැහැ ඔබට ඊටන් කියනකම් ඊට වැඩි හැපා මුන්ගේ අම්මා මගේ නැන්දා අම්මා මාර ගෑණි කට්ට ගෑණි හරිද මන් ළඟදී රුපියල් 1000ක් දුන්න ඒ ගෑණිට සුමානක සෑහෙන බඩු අරන් එන්නේ කියලා පොලට ගිහිල්ලා ඒ ගෑණි මල්ලත් තරන් ගියා. අපේ ඔය නැන්දා අම්මා මේ මේ හැඹිලියක් පාවිච්චි කළාට ඒකට දාන්නේ මාරු කාසි විතරයි ලොකු සල්ලි සේරම දාන්නේ තංගල්ල බැංකුවේ ඒ කියන්නේ 70 අස්සේ. ඉතින් මේ සල්ලි තරම් මේ ගෑණි ගියා ගීල විනාඩි 10ක් යනකොට මෙන්න මේ ගෑණි ආපහු විශ්සතින් ආවා. මං ආව නැන්දා මේ න බඩු ගෙනාවේ නැද්ද අනේ බලන්නකො බෑනෝ සල්ලි පික් පොකට් ගැහුවානේ කිව්වා. මං ආව නැන්දා මේ දැන් ওই 70 අස්සේ අත දාලා සල්ලි ගන්නකම් නැන්දාමට තේරුනේම නැද්ද කියලා. මේකේ කට රෝල් කියලා කිපි කවුද බෑනෝ දන්නේ සල්ලි ගන්න අත දැම්මා කියලා. ඔන්න මුන්ගේ අම්මා අනේ පලයම්බයි යන්න බලය පරම්පරාත ලෙඩ්ඩු හරි බොනේක මං නවත්තනවා දේනම්. මොකද ඊළඟ කාරණාව අපේ කෙල්ලගේ කොණ්ඩේ කොටයිලු. යකෝ කොණ්ඩේ කොට ගෑනු කහාද බැලලා නැද්ද දැන් කොච්චර ඉන්නද කොණ්ඩේ කොට කට්ටිය කහාද එතන තකම් බැහුවේ නැද්ද අර අර කෙල්ල කවුද අර තිස්නා කෙල්ලගේ කොණ්ඩ දිගට තියන්නේ කොහමද කියලා ඇහුවා. මේකේ කියනවා අනංග රාජ තෛලිය ගාලා තමයි එච්චර කොණ්ඩ දිග උනේ කියලා. අනංග රාජ තෛලිය අම්මට සේ මට කියනවා මේ කෙල්ල ඇන්ටි ඇන්ටිගේ දුවටත් අනංග රාජ තෛලිය අරන් දෙන්න එතකොට කොණ්ඩ දිගෝට වැවිලා මනමාලිය පස්සෙන් එයි කියලා. යකෝ මෙච්චර තෙල් ගැන දන්න මම මේ තෙල් ගැන දැනන් හිටියේ නැහැ. අනංග රාජ හරි ඔන්න දැන් කාරණා දෙක ඉෂ්ට වෙනවා. අදී නම් මම බොන්නේ නැහැ රයිට්. දැන් මං ටවුන් එකට ගිහිල්ලා උඹටයි කෙල්ලටයි බෝතලයකුයි මට භාගයකුයි අරගෙන. ඇයි තමුසෙට මොකටද භාගය ඈ? මොකද අනංග රාජ තෛල ගාගෙන රූප සුන්දරී තරඟයකට යන්නද? අනංග රාජ තෛලේ මට නෙමෙයි මට ගල් භාගයක් ගේන්න. උඹලට තමයි අනංග ආර. අදී නම් මම බොන්නේ නැහැ. තමුසෙ කිව්වනේ ද අදී නම් බොන්නේ නැහැ කියලා. අදී නම් බොන්නේ නැහැ. හෙටේ නම් බොන්නේ අද නම් බොන්නේ අද රෑ බොනවා එච්චරයි. ඒකනේ මම යන්නේ. හරිද? ඔබ ගණන් ගන්න එපා. ආහාර පාල මිනිස්සුන් හිනා යනවා. අරම මේවා කියන්න යන්න එපා. ඔබ ගණන් ගන්න බයිට් එකක් අදලා තියා. වර යන්නේ මාත් එක්ක. යන්න. අද මම තඹසෙව. ආ ඒ වුණේ ඒ වුණේ. වර යන්න. අපි එන්න මාතුරුනේ ගිහලා. දැන් ෂේප් වැඩේ. අපි යනවා. asianmirror.lk